අපේ සමහර මහත්තුරු මේ මිලින්දට ජයවේවා ඊට පස්සේ අපේ මේ කාවින්දර ජයවේවා කියලා කිව්වා. මම කියන්නේ ඇත්තටම එතුමාලට ජයවෙලා තියෙනවා. ඒ අරුදු 70ක් තිස්සේ ජයවෙලා නැත්තේ නෑනේ. ජයවෙලා නැත්තේ ඔබතුමාලට. ඔබතුමාලගේ තත්ත්වය තමයි නැත්තේ. මම කියන්නේ මිලින්ද ගැනත් මේ කාවින්ද ගැනයි මට මේ ශාන්ත බණ්ඩාර මන්තේ ගැන වෙන කීවීමක් තියෙනවා. මම කියන්නේ පාර්ලිමේන්තේ ඉන්න ඔක්කොම එකතන දාන හොඳ නෑ. මේ දෙන ගැන අපිට වෙන කීවීමක් තියෙනවා. ඒ අතරේ වුණත් දැන් එතුමාලට ජයවෙලා තියෙනවා මම කියන්නම විස්තරය ඔන්නම්. මේ දැන් අවුරුදු අපිටනේ අර 140ක් තරුණයන් රැකියා නැත්තේ ඔබතුමාලගේ දරුවන්ටනේ. දැන් මෙතුමාලගේ දරුවන්ට මොකද උනේ? මේ 2014 පළාත් සභාවට ඉල්ලුවා. පළාත් සභා മന്ത്രി ලක්ෂ්මන් අබේවර්ධන පාර්ලිමේන්තේ යාගේ පුතා පළාත් සභාවේ මහින්ද විජේසේකරගේ පුතා මේ පළාත් සභාවට ඉල්ලපු කට්ටිය දිනපු කට්ටිය එම්.කේ. රංජිත්ගේ පුතා පියසේනකමගේ මහත්තයාගේ පුතා දොඩංගඩගේ පුතා කුමාර වේල්ගමගේ පුතා ජීවන් කුමාරතුංගගේ දුව සුමේදා ජයසේනගේ පුතා විජේත්මුජේ විජේමුණුසේසගේ පුතා එස්.බී. දිසානායකගේ පුතා ලලිත් දිසානායකගේ පුතා ජගත් බාලසූරිය පුතා ආතාවුද සෙනවිරත්න පුතා සහ බෑනා එම්.කේ.ඩී.එස්. ගුණවර්ධනගේ පුතා රෝහිත අබේ ගුණවර්ධනගේ මල්ලි ගාමිණී ලකුගේගේ බෑනා ජෝන් සෙනවිරත්නගේ බෑනා ප්‍රේමරාජ ජයසේකර මස්සිනා ජෝන් සෙනවිරත්නගේ බෑනා මිත්‍රපාලගේ පුතා වයිජී. පත්මසිරිගේ දුව ඊට පස්සේ චමල් රාජපක්ෂගේ පුතා පවිත්‍රාගේ මහත්තයා වරහන් ඇතුළේ දෙවෙනි හිටපු මන්ත්‍රීගේ දුව ඊට පස්සේ ජේ.සී. අලවතුලගේ පුතා ඊට පස්සේ ඔබගේ තව ඉන්නවා. දැන් ඒ පුතුන්ට ප්‍රශ්නයක් වෙලා නැහැ. අර ඔබතුමාලගේ කට්ටියට තමයි 160ක ප්‍රශ්න වෙලා තියෙන්නේ. මම මේක එක උදාහරණයක් කියන්නම්. ඉස්සර සුදු මහත්තයෙකුට හිටිය බල්ලෙක්. මේ බල්ල සුදු මහත්තයගෙන් හැමෝම ආදරේ. ටිකක් කල් ගියාට පස්සේ සිද්ධ වුණා මේ බල්ල දාලා යන්න. මේ බල්ල කෙට්ටු වෙලා කෙසේ කියලා පාරද්දර මැරුණ කවුරක් ගණන් ගත්තේ නැහැ. දවස් දෙක තුනක් යනකොට මේක පොඩි ගඳක් ආවා. ඊට පස්සේ ප්‍රාදේශීය බලකුව බලකුණක් තියෙනවා ගෙනියන්න කියලා. කවුරුවක් ගෙනිච්චේ නැහැ. සල්ලි කපලා අපිට ඕක ගෙනියන්න බෑ කිව්වා. දවස් පහක් යනකොට හොඳටම ගඳයි. දැන් පණුව දාලා මිනිස්සු දැන් එතනින් යන්නේ නැහැ. පිටිපස්සෙන් වෙන තැන් වලින් පාරවල් හදාගෙන ගමන් කරනවා. හතක් විතර යනකොට ඕජස් ගල්නවා ධර්මශ්‍රී දැන් යන්නම බෑ. ඊට පස්සේ මිනිස්සු දැන් හැමතැනම කතා වෙන්නේ මේ බලකුණ ගැන. ඇලේ දොලේ වෙලේ පිලේ කඩේ මලේ හැමතැනම කතා වෙනවා මෙහෙම බලකුණක් තියෙනවා ජීවත් වෙන්න බෑ කියලා. මේක ආරංචි වුණ හඳුන්පුර වෙලෙන්දේකට. එයාගෙන ආව හඳුන්කුරු මිටි ගොඩක් ඇහෙල්ලේ ගුවා මේ වනාහ ඉස්තරම් හඳුන්කුරු පත්තු කරන්න ගඳ නැහැ කියලා. මිනිස්සු පත්තු කර ඇත්ත ගඳ නැහැ. හුලඟක් ආව ගහගෙන ගියා ආයි ගඳයි. මේක ආරංචි වුණ සාම්ප්‍රාණි වෙලෙන්දේකට. එයා කිව්වා හඳුන්කුරු වගේ නෙවෙයි ගෙටයි මිදුලටයි දෙකටම එකයි 2 in 1 ගන්න මහත්තුරු ඉස්තරම් හඳුන්කුරු කිව්වා. සාම්ප්‍රාණි කිව්වා. මිනිස්සු ගත්ත සාම්ප්‍රාණි පොර කකා හඳුන්කුරු වීසි කරා. පත්තු කර ගඳ නැහැ. හැබැයි හුලන් දෙකක් ආව ගඳ ගියා ආයි ගහගෙන. දැන් මොකද ප්‍රශ්නේ? බලකුණක් තියෙනවා හඳුන්කුරු වෙලෙන්දේකේ ගිනුම් තර වෙනවා සාම්ප්‍රාණි වෙලෙන්දේකේ ගිනුම් තර වෙනවා. ඊට පස්සේ ආවා කසිපු ඉක්ුණන මුදලාලි කෑන් එකක් අරගෙන අශෝක විදුරු අතරගෙන සාම්ප්‍රාණි හඳුන්කුරු මගුල් පත්තු කොල්ල හරියන්නේ නැහැ. කට කපල දෙකක් දාගෙන බුදියන්නේ කිව්වා. මිනිස්සු දෙක දෙක දාගෙන බුදිය ගත්තා. ගඳක් නැහැ. හරි ආත. හැබැයි වෙරි හින්දිනකොට ආයි ගඳයි. දැන් ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තමයි බලකුණක් තියෙනවා ඕජස් ගලනවා කුණු ගඳයි නේ. හැබැයි අරලගේ ගිනුම් තර වෙනවා කසිපු මුදලාලිගේ හඳුන්කුරු මුදලාලිගේ. ඊට පස්සේ ආවා ආගමික නායකයෝ රැහෙල කිව්වා පින්නතුනි දියාත්මය කරලද කර්මයා මියාත්මේදී පළදී ඇති බැවින් මෙවන් බලකුණක් නැති ප්‍රදේශක ඉපදීම සඳහා වැඩි වැඩියෙන් පින්දහම් කරන්න කියලා මේ හග්ගෙඩියට කතරයක් ගහගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා වාහනයක් විකුණලා 1,20,00,000ක් ගත්තා. නැද්ද කියන්නේ? මේ අපි කරපු කර්මයක්ද? ලංකාවේ ජාතික ආදායම ලංකාවේ ජනගහණයෙන් බෙදුවට පස්සේ අපි හැමෝටම ඉන්න ඕන 60,000. පවුලේ පස් දෙනෙක් නම් ලක්ෂ 3. ලෝක නිෂ්පාදනයේ ලෝක ජනගහණයෙන් බෙදුවට පස්සේ මට ඉන්න ඕන 1,04,000. මගේ පවුලේ 4 දෙනයි ලක්ෂ 6,16,000ක් ඉන්න ඕන. අපි කරපු කර්මෙද මේ? කර්මෙ නෙමෙයි. ඊට පස්සේ ටෙල්නාට්‍ය ශිල්පීන් ඇහෙලා බලකුණ කියලා මෙගා ටෙල්නාට්‍යයක් ගැව්වා. ගාලා විකුණන් කෑවා. ඉතින් මේ බලකුණ ඕනනම් අපිටත් විකුණන් කන්න පුළුවන්. මමත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධියක් ගත්තේ. අපේ දිස්ත්‍රික් සංග්‍රහකවරු 24 දෙනාම උපාධාරිය. මේ බලකුණ හොඳට මාකට් කරලා විකුණන් කන්න පුළුවන්. දැන් අපි අහන්නේ මේකට තියෙන උත්තරේ මොකද්ද? මේකට දැන් සෙන් ගහලා හදන්න පුළුවන්ද? පවුඩර් දාලා හදන්න පුළුවන්ද? යහපාලන ලේබල් කියලා බලකුණට ඉස්සරහින් ගහලා මේක ගොඩ දාන්න පුළුවන්ද? මේක ජරා ජීර්ණ වෙන්නේ නැද්ද? අද ගෙදර දූට ඉන්න බෑ තාත්තගේ. කොච්චර පිළිදාද? අම්මට දරුවෝ හම්බෙනව පුතාගේ. මේ සමාජය කතා කරන්න ලැජ්ජයි. කතා කරන්න ලැජ්ජයි. අම්මට දරුවෝ හම්බෙනව පුතාගේ. තවත් මේක කුණු වෙන්න ඕනද? මීට වඩා මොකද්ද මේ සමාජය? අපි හැමෝටම වගකීමක් නැද්ද? කාවින්ද? නැද්ද ශාන්ත බණ්ඩාර කල්පනා කරන්න. මොකද්ද මේ සමාජය? අවුරුද්දකට 11,000 මගේ මේක තියෙනවා මේ මහවුරුන් වාර්තාව. 11,000 ළමයි දූෂණය වෙනවා. දවසකට ළමයි 30ක්. ඒ අපේ දරුවෝනේ හත්වලා. දරුවෝ 30 දවසකට ගැප් ගන්නවා. දූෂණය වෙන මොකද්ද මේ සමාජය? ආගමික සංස්ථා දූෂණ අනුරාධපුරයේ මෙහෙණින් වාසය ඉන්නවා බස් නැවතුම්පලේ. හාමුදුරුව ඇහිලා තමන්ගේ ඩ්‍රයිවර් එක දාගෙන ගිහිලා සමූහ දූෂණ ලක් කරනවා. අපි වලන් ඉන්නවා. අපි මිනිස්සුද? මෙහෙණින් වහන්සේ කරපුට ඉන්න බෑ බස් නැවතුම්පලේ හාමුදුරුවන්ගේ. තවත් මේක පිරෙහෙන්න මොකද්ද? කවුද මේ බලන් ඉන්නේ ඇයි? බලන් ඉන්නේ මොකද්ද මේ? මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? වෙනස් කරමු.
මේක වලදාමු. මේකට වෙන උත්තර නෑ. මේ සමාජ ආර්ථික ක්‍රමය වලදාලා වෙන සමාජයක් හදමු. අමාරුයි. අමාරුයි. අපිට කැක්කමක් තියෙනවා. අපි බස් එකේ යන්නේ. එළ වෙනකන් වැඩ කරනවා. පෝස්ට් එක ගහනවා. වේදිකා හදනවා. දුක් විඳිනවා. මට දුක් විඳින්න ඕනේ නෑ. ඩිග්‍රී 3ක් තියෙන උපාධි විශ්වවිද්‍යාල 3ක. මම අද උදේ 4ට ගාලි බහින්. බංකුව සහෝදරය 4ට තියෙන පාපුවාල්දිය උදේ 6 වෙනකම් මම පෝස්ට් එක ගහනවා. 4ට බහින්නේ බස් එකේ. අපිට අමාරුයි සහෝදරයා. 16 වෙනිද බලමණ්ඩලේ තියෙනවා. එක කොට්ටාසික සහෝදර දෙන්නෙක් නෑ. බංකුව කමන්නේ ඒ කොට්ටාසරේ මං එන්නම් 4ට බස් එකෙන් බහින්. ගිහින් බලන්න කැමරා එකක් අල්ලලා 4 ඉඳලා 6 වෙනකම් ගාලි පෝස්ට් එක ගහනවා. අපි දුක් විඳින මහත්තුරුනේ. මොකක් වෙනවද? අපි වෙනවෙන්නේ. මගේ ළමයි වෙනවෙන්නේ. ඔයාලා වෙනවෙන්නේ. පිළිගන්නේ නැත්තම් ප්‍රශ්න. අපි සතුරුයි. හෙට මේ කිරින්දල මැරුණත් මට සතුරුයි. ඇයි? අපි හොඳට හැරෙන්නේ ඉන්දියානෝ. දවසේ වැඩ 10ක් කරාට පස්සේ මට හොඳට නින්ද යනවා. බිම පැවිදුරක් තමයි තියෙන්නේ. හොඳට නින්ද යනවා. ඇයි? අපි ඔබතුමාලා මේ වැඩ කරනවා. අපි වංචා කළ නැහැ. හොරගම් කළ නැහැ. දූෂණය කළ නැහැ. අපිට සතුරුයි. අපි මිත්‍යාවේ නැහැ. ඔය කේන්ද්‍ර පස්සේ අරක මේක පස්සේ යන්නේ නැහැ. සමාජයේ තේරුම් ගත්ත මිනිස්සු. අපි ඔබතුමාලට ආරාධනා කරනවා මේක වෙනස් කරන්න එන්න. වෙනස් කරමු. එච්චරයි කතාව.